අයිබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී නමයේ 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගි මම අශින්ක දුනුතිලක මම වෙනුරිගිනලිය මලීම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත කොළඹ උණුසුම් වෙයි පාසල් වලටත් නිර්දේශ වී මිල ඉහළ ගිය අයුරු වී මිලදී ගැනීම කරනකොට පෞද්ගලික අංශයෙන් දැන් මිලදී ගැනීම සඳහා මිල වැඩි කළා තියෙනවා. රුපියල් 53 සහ 56 දක්වා මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. වසන්ත කරන්නාගුඩ දේශපාලන පලි ගැනීම කොමිසම හමුවේ. සුපිරිසිදු ක්‍රීඩාවක් සඳහා විශේෂ පොලිස් ඒකකයක්. දේශීය ප්‍රවෘත්ති වත්මන් කාලගුණය හමුවේ පාසල් සඳහා නිර්දේශ කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කර තිබෙනවා. මේ අතර ගෙවි ගිය පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 35.3 කොළඹින් වාර්තා වුණා. මෙදිනවල පවත්නා දැඩි හිරු රශ්මිය හා උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පාසල් මට්ටමින් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අධික උෂ්ණත්වයේ හේතුවෙන් ඇතිවන සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග එමගින් පෙන්වා දී තිබෙනවා. නිතර නිතර ජලය පානය කිරීම සීනි අධික බීම වර්ග භාවිතයෙන් වැළකීම එලිමහනේ ගමන් ගන්න අවස්ථාවල හිස්වැසුම් පැළඳීම හෝ කුඩයක් භාවිත කිරීම අධික උෂ්ණත්වය ඇති විට මුහුණේ සහ අත්වල ජලය තැවරීම බෙන්ම පෙරවරු 11 සහ පස්වරු 3:34 කාලය තුල අධික දහදිය පිටවන ව්‍යායාම නොකිරීමට සිසුන්ට උපදෙස් ලබා දීම ඊට ඇතුළත්. එමෙම පාසල් තුල බීමට අවශ්‍ය ජලය සපයා තිබීම ප්‍රථමාධාර කණ්ඩායම් සූදානම් කර තිබීම ගැටලු සහගත අවස්ථාවල සිසු සිසුවියන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ආදී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ. එමෙම පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබෙනසේ දොර ජනෙල් විවෘතව තිබීමත් රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුවය ලබන තෙක් පාසල්ට යොමු නොකරන ලෙස දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කිරීමත් වැදගත් බව ඉන් අවධාරණය කර තිබෙනවා. වරජී වේමිලිදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වීම සමග පෞද්ගලික අංශයේද එම කටයුතු සිදු කිරීම හේතුවෙන් තරණකාරීව මිලදී ගැනීම සිදු කරන බව රාජමාත්‍ය ලක්ෂ්මණයාපා අබේවර්ධන මහතා පවසනවා. ගවජන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට ඒ යහපත් ලෙස බලපාන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ. මෙගන තවතරතුර අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ඕෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාකුඩ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාපැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. මෙම කොමිසම හමුවේ පැමිණිල්ලක් කරමින් වසන්ත කරන්නාගොඩ මහතා සදහන් කළේ අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන මහතුරුන් අසත්‍ය සාක්ෂි මගින් තමන්ට රෙහිව නඩුවක් පවරා ඇති බවයි. තරුණී නිකොලස් දිනිකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති බවද ඔහු සදහන් කළා. පැය 4කට ආසන්න කාලයක් ඔහු මෙම ප්‍රකාශ ලබා දීමටයි කටයුතු කළේ. වැඩතහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිළිපිටිය මහතා සම්බන්ධයෙන් සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩපළන පොලිස්පති සිරි වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබෙනවා. ඒ වැඩපළන පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් යොමු කළ ලිපියට පිළිතුරු ලබා දෙමිනොයේ. ගිහාන් පිළපිටිය මහතා නව නීති කෘත්‍යක සැකකරුවෙකු ලෙස නම් කර නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දපුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා. ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ වැඩබලන පොලිස්පතිවරයා එය සිදු කරන්නේ කුමන අධිකරණයකද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව නීතිපතිවරයා නිර්දේශ කර ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැඳවීම සුදුසු බවයි. ඒ අනුව මෙම නඩුව හෙට දිනේ එම අධිකරණයේ කැඳවීමට නියමිතයි.
රජයේ වී බිලිදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වීමත් සමග පෞද්ගලික අංශයේද එම කටයුතු සිදු කිරීම හේතුවෙන් තරඟකාරීව වී බිලිදී ගැනීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට එය යහපත් ලෙස බලපාන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ. මෙතෙක් තිබිච්ච මිලදී ගැනීමේ ප්‍රමාණය ගොවීන්ගේ ඉහළ දාලා තියෙනවා. මොනතරම් බාධක තිබුණත් භාණ්ඩාගාරය මේ සඳහා මුදල් නිදහස් කරලා තියෙනවා. යම් අවස්ථාවක ගැටලුවක් මතුවලා තියෙනවා නම් කොහේ හරි දිස්ත්‍රික් එක ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන්න කියලා තියෙනවා. මේ වන විට හමුදාවේ මැදිහත් වීම ඉතාමත්ම සාර්ථකව තම දැන් ලැබිලා තියෙනවා. මේ මිලදී ගැනීමට යන්නේ නැහැ. ඔවුන් මේ අතරමැදියන් ගෙන් බේරා ගැනීම සඳහා සහයක් එය ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. බීම් තාමත්ම සාර්ථක ලෙස මිලදී ගැනීම කරනකොට පෞද්ගලික අංශය දැන් මිලදී ගැනීම සඳහා මිල වැඩි කරලා තියෙනවා. මේ වෙන විට පෞද්ගලික අංශය මොනරාගල අම්පාර මඩකලපු යන දිස්ත්‍රික් වල රුපියල් 53 සහ 56 දක්වා මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. කොහොම වුණත් රුපියල් 100ට අඩු ප්‍රමාණයකට හාල් කිලෝ එකක් විකුණන්න පුළුවන්. ස්විස් ස්ථානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැනස්ටර් සම්බන්ධයෙන් විමර්ශනය අවසන් නොමැති බව බ්‍රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. පැහැරගැනීමට ලක්වූ බව කියන සිද්ධියට අදාළ ස්විස් ස්ථානාපති කාර්යාල සේවිකා ගානියා බැනස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය මාර්තු 31 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා. පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනවිය ඉදිරියේ කැදව අවස්ථාවේ නියෝගය නිකුත් කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් හා එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ මාධ්‍යවේදිනියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණා. ඒ අනුව නඩුව මාර්තු 31 වනදා කැදවීමටයි අධිකරණය නියෝග කළේ. එපමණ මුදාහැර සිටින සැකකාර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව වූ ගානියා බැනිස්ටර් අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන 25 වනදා විභාග කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. ඒ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේ එදිනට සාක්ෂිකරුවන්ටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතා සිනිකුත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් කෝටි 30කට අධික වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණ වැලක්වීමේ පනත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. ක්‍රීඩාවට සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසු අධිකරණයට යොමු කර වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් KDS රුවන් චන්ද්‍ර මහතා පවසනවා. ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ පිහිටුවීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම පොලිස් විමර්ශන ඒකකයේ පිහිටුවීම සිදු කෙරුණා. තරඟ පාවා දීම, දූෂණ, නීති විරෝධී මෙහෙයවීම හා ඔට්ටු ඇල්ලීම යන කරුණු හතර පිළිබඳ මෙම පනත යටතේ කරුණු විමර්ශනය කෙරෙනු ඇත. එමෙන්ම ක්‍රිකට් විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ පිළිබඳවද විමර්ශනය කිරීමටද නියමිතයි. මොකද අපි කවුරුත් කතා කරනවා මේ ක්‍රීඩාව තුළ සිදුවන වැරදි මොන ආකාරයටද අපිට මඩ බවත්දා ගන්නට පුළුවන් වළක්වන්නට පුළුවන් අවම කර ගන්නට පුළුවන් කියන එක. ඉතින් මේකෙන් අපිට නීතිමය ප්‍රතිපාදන සැලැස් වෙනවා. අපිට විමර්ශන ඒකකයක් ආරම්භ කළා. ඒ කරන වැරදි සම්බන්ධයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑම කෙනෙකුට පුළුවනි පැමිණිලි ඉදිරිපත් කරන්නට ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා කරන ක්‍රීඩාවට මැදිහත් වෙන ක්‍රීඩා පරිපාලනය කරන ඒ ඕනෑම කෙනෙකුට පුළුවනි මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්නට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ගරු නීතිපති තුමා හරහා මේක නීතිපතිතුමාගේ උපදෙස් පරිදි අධිකරණ ක්‍රියාවලියට අවතීර්ණ වන්නට ඒ අනුව අධිකරණ ක්‍රියාවලියකින් පස්සේ වැඩි කරු බවට පත් වුණොත් ඒ නිශ්චිත දඬුවම් ලබා දෙන්නට. ජාතික ක්‍රීඩාවල අවංකභාවය ආරක්ෂා කිරීම සහ පවත්වාගෙන යාම තමයි එක පරමාර්ථයක් මේකේ. වෘත්තීය ක්‍රීඩකින්ගේ කීර්තිනාමය ජීවන වෘත්තිය ආරක්ෂා කිරීම. අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩාවල තියෙන වැරදි දූෂණ අවම කළා. මේ දඬුවම් ලබා දීම නෙමෙයි මේක පරමාර්ථය. විශේෂයෙන්ම නිවැරදි මාර්ගයට මේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයන් යොමු කිරීම තමයි විශේෂයෙන්ම අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. රටක් වැඩ කරන රටක් නිර්මාණය කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මන් දරන උත්සාහයට විශේෂයෙන්ම එතුමාගේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ කිසිදු ආකාරයකට දූෂණයට කිසිදු ආකාරයකට ඉඩක් නොමැති වීමේ.
රට හැලුන ලක්කලේ එක්සත් ජාතික පක්ෂයේ බව රාජමාත්‍ය සසල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. දැගෙවීමට සහන කාලයක් ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවෙන් ඉල්ලා සිටීමෙන් කිසි විටකත් රට හැලුන ලක්ුවේ නැති බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ. මේ සම්බන්ධයෙන් රාජමාත්‍ය ලක්ෂ්මණ යපා අභිවාදන මහතාද අදහස් දැක්වුවා. පෙරට හැලුකලේ සජ්ජාතික පක්ෂය දැන් එහෙමනම් ඉන්දියාවට තෙල් ටැංකි ටික ඔක්කොම දෙන්න මේ තීන්දු කරගෙන හිටියා. හැබැයි ඒක දෙන්න බැරි වුණා. ඒක නවත්ත ගත්තා. ඒක මොන හැලු කිරීමක්ද කියලා අපි දන්නේ නැහැ. ඒක පාවා දීම. හම්බන්තොට අවුරුදු 100කට බදු දුන්නා. අවුරුදු 100ක් කියන්නේ પરම්පරා තුනක් නේ අඳුම තරමේ. එතකොට බදු දීමකට එහා ගිය දෙයක් වෙන්න පුළුවන් ඒක. ජිනීවා ගිහිල්ලා හිටන් 30 හැලයි රක් එක සම්මත කළා. සමස්ත රණවිරුවන් රටම පාවල දුන්නා මේ එක රටක් නෙමෙයි රටවල් ගණනාවක් ඉදිරියේ ගිහිල්ලා. ඉන්දියාව අපිත් එක්ක ඉතාම ඉතිහාසයේ ඉඳලා අපේ මේ සුහදතාවයේ තිබිච්ච රටක්. එක්සත් ජාතික පක්ෂයට අද වැලේ වැල් නැහෙනේ. අපේ සුහද මිත්‍රශීලී රටක් හැටියට ඉන්දියාවත් එක්ක රාජතාන්ත්‍රික මට්ටමින් කතා කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. බිලියන 14000ක් දක්වා ණය ගැනීම සිදු වකවානු වර්ගෙන බැලුවම ඒ 2015 සහ 2019 අතර වකවානුව තුල. එතකොට අපිට බිලියන 480ක් ණය ගෙවන්න වෙනවා මේ වසරේ. ඒ ණය ගෙවීමේදී රටක් හැටියට මේ රටේ ජනතාව වෙනුවෙන් මේ ණය බාරිකේ අපි ගෙවනකොට එයින් බරක් ජනතාවට මේ කාලෙදි දෙන්න බැරි නිසා තමයි අගමැතිතුමා විශේෂයෙන් ඉන්දියාවෙන් ඉල්ලුවේ මේ වාරිකය අපිට ගෙවීමට කාලයක් දෙන්න කියලා. ඒ සඳහා ඒ ඉල්ලීම මං හිතන්නේ වරදක් වෙන්නේ නැහැ. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ සාහික් පිළිබඳව අදාළ සිද්ධියට පෙර සිටම තමන් බුද්ධි අංශ වෙත ලිඛිතව දැනුම් දුන් බව ජමාතේ ඉස්ලාමික් සංගධානයේ හිටපු සභාපතිවරයෙකු වන රෂීඩ් හජ්ජුල් අක්බර් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ අද සාක්ෂි ලබා දෙමින්. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දීම සඳහා ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වන රෂීඩ් හජ්ජුල් අක්බර් අද පස්වරු එකට පමණ කොමිෂන් සභාව වෙත පැමිණියා. කොමිසමේ කටයුතු ආරම්භ කරමින් රජී අධිනීතිචවරයා රෂීඩ් හජ්ජුල් අක්බර්ගෙන් විමසා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ සාහික්ට තමාගේ ඇති සම්බන්ධය කුමක්ද යන්නයි. ඉහත නම් සඳහන් පුද්ගලයින් දෙදෙනා තමාගේ සහෝදරයාගේ පුත්‍රයින් වන බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. ඔවුන් දෙදෙනාගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව තමන් දැනුවත් දැයි කොමිෂන් සභාව ඇසූ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙමින් රෂීඩ් හජ්ජුල් ප්‍රකාශ කළේ සාදික් සහ සාහික්ගේ අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට පෙර සිටම තමන් ලිඛිතව බුද්ධ්‍යංශ නිලධාරීන් දැනුවත් කළ බවයි. සාදික් සහ සාහික් අන්තවාදී දේශන සහ මතවාදයන් පිළිබඳව ජමාතේ ඉස්ලාමික් සංවිධානය පෙර සිටම විරෝධය පළ කළ බවත් පසුව ඔවුන් එම සංවිධානයෙන් ඉවත් කළ බවත් රෂීඩ් හජ්ජුල් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. එමෙන්ම ජමාතේ ඉස්ලාමික් සංවිධානයට ඇමරිකාව, කුවේටය සහ කැනඩාව යන විදෙස් රටවල රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබෙන බවත් තම සංවිධානයේ කිසි විටකත් ඒ පිළිබඳව මුස්ලිම් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවත් කොමිසම හමුවේ ඔහු කියා සිටියා. එලෙස ලැබුණු මුදල් පිළිබඳව අමාත්‍යංශය දැනුවත් නොකළේ මන්දැයි කොමිසම කළ ප්‍රශ්න කිරීම වලට පිළිතුරු ලබා දෙමින් රෂීඩ් හජ්ජුල් සඳහන් කළේ තමන් එවැනි දැනුම් දීමක් සිදු කළ යුතු බවට නොදන්නා බවයි. අනතුරුව කොමිෂන් සභාව රෂීඩ් අජුල්ගෙන් විමසා සිටියේ තමන් සහරාන් හෂීම් පිළිබඳව දන්නවාද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් ඔහු සඳහන් කළේ තමන් කිසි දිනකත් සහරාන් හෂීම් දැක නැති බවයි. නමුත් සහරාන් ඔබට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවාද යන්න ඔහුගෙන් වැඩිදුරටත් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් රෂීඩ් හජ්ජුල් සඳහන් කළේ 2010 වසරේදී සහරාන් හෂීම් තමාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එහිදී ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ ඉගැන්වීම පිළිබඳව අභියෝගයට ලක් කළ බවත් සඳහන් කළා. ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ ඉගැන්වීම පිළිබඳව ඕනෑම අවස්ථාවක විවාදයකට පැමිණීමට සූදානම් බවද සහරාන් හෂීම් කියා සිටි බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඒ පැවති එක්සත් ජාතික පක්ෂ කෘති අධිකාරී මණ්ඩල රැස්වීම සමග එම පක්ෂයේ අර්බුද තවත් උත්සන්න වී තිබෙනවා. මේ අතර සමගී ජන බලවේගයේ පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාද එහි ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ නමද බාරගත් බව මැතිවරණ කොමිසම් සභාව දැන්ටමත් පිළිගෙන අවසන්. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘති අධිකාරී මණ්ඩලය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වවලට චෝදනා එල්ලවනවා. අලුත් සඳහන පක්ෂයේ නායකයා සහ මහලේකම්වරයා
පිළිබඳ ලේඛන බාර දීලා මැතිවරණ කොමිසම මේ ලේඛන පිළි අරගෙන ඒ පිළිබඳව ලිඛිතව අප වෙත දැනුවත් කිරීමුත් මේ මොහොත වන විට කරලා තිබෙනවා. ඊයේත් ඒ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වශයෙන් අපිව දැනුවත් කරේ නැහැ. සන්ධානේ මොකද්ද? සන්ධානේ ව්‍යවස්ථාව මං හිතන්නේ ව්‍යවස්ථාවක් තවම නිර්මාණය වෙලා නැහැ. දැන් ඊයේ රංජිත් මදුමන්නාර මැතිතුමාගේ නමට එකඟතාවයේ පළ කරන අතර අර මුල් එකඟතාවයෙන් පිටුපසට යෑමට උත්සාහයක් ගත්තා. සජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන නාම යෝජනා මණ්ඩලය මගින් තමයි විශේෂයෙන්ම නාම යෝජනා කැඳවල ලබන්නේ. අපේ සම්දානගත පක්ෂ කියනවා අපිට වෙනත් ලකුණක් අවශ්‍යයි. සත්‍ය කතාව සම්දානයට නිල වශයෙන් අලියාගෙන් ඉල්ලන්න දෙන්නේ නැහැ. ඉල්ලන්න දෙනව නම් ඉල්ලන්න කැමතියි. සම්දාන හදන්නේ අපි පුරුදු වෙන්න නෙමෙයි. පක්ෂයේ බහුතර මතය තමයි අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණ තරං කළ යුතුයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ බිහි උදා සිටම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ අලියා ලකුණෙන් 80%ක් වගේ පිරිසක් අලියාගෙන්ම ඉල්ලිය යුතුයි කියන එකේ තමයි හිටියේ. තව කොටසක් හදවතින් ඉල්ලන්න ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ කඹේ දිග අරින ප්‍රමාණයට විතරයි සජිත් ප්‍රේමදාස මහත්තයාට සහ ඔහුගේ කණ්ඩායමට දුර යන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ අපි දන්න මූණ දෙන බරපතලම බෙදීමකට තමයි අද මූණ දීලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔහුගේ ගමන වෙනම යනවා කියලා තමයි එතනින් නැගිටලා ගියේ. ඉතින් ඔහුගේ ගමන වෙනම යන්න නම් බැසිල් රාජපක්ෂ කෙනෙක් අවශ්‍යයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තුල බැසිල් රාජපක්ෂ කෙනෙක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ආවම පස්සේ කියන්න වෙන්නේ හිමි නැති ළඳකට පෙම් කළ වරදට ලොවමට එරෙහි වෙලා කියලා ඉකිබිඳලා අඬන්න විතරයි. කතානායක කරු ජයසූරිය මහතා අගරදුගුරු අතිඋතුම් මෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවා. අගරාධගුරු නිල නිවසේ පැවති හමුවේදී කතානායක කරු ජයසූරිය මහතා තම චරිතා ප්‍රදානයේ සහිත කෘතියක් කාඩිනල් හිමිපාණන් වෙත පිළිගැන්වුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා කියා සිටියේ ජනතාවගේ ඉල්ලීම සලකා බලා තම ඉදිරි දේශපාලන කටයුතු තීරණය කරන බවයි. බොහෝ අවස්ථාවලදී උන්වහන්සේගෙත් අපිට ශක්තිය ලබා දුන්නා. ඒ නිසාම විශේෂයෙන්ම අද උන්වහන්සේ හමු වෙලා එක බාර දුන්නා. පාර්ලිමේන්තුව තව දින 3යි තියෙන්නේ. බය පාර්ලිමේන්තුව 10 20 ඊට පස්සේ ඉදිරි බලනවා. රටේ අවශ්‍යතා අනුව මම තව කිසිමත් සැලසුම් කරලා නැහැ. රට වෙනුවෙන් මම කැපලා සිටිනවා. පදවි තිබුණත් නැතත් ඉතිහාසයේ පළමු වරට මිරිටදී බෝතාන භික්ෂුන් වහන්සේගේ සහභාගීත්වයෙන් කංජු ත්‍රිපිටක සජ්ජායනාවක් පැවැත්වෙනවා. ඒ හෙට උදෑසන කැලණිය මානිල්වත්ත මහාවිහාර පරිශ්‍රයේදී ආරම්භ කිරීමටයි නියමිත. සෞභාග්‍යමත් රටක් දැහැමින් පිරුණු සමාජයක් බිහි වේවායි ප්‍රාර්ථනා කරමින් ඒ සංවිධානය කළ බවයි මානිල්වත්ත මහාවිහාරයේ විහාරාධිපති සහ නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය බෝධගම චන්දිම ස්වාමීන් වහන්සේ පවසන්නේ. ඉතින් හෙට උදෑසන මේ පිරිස උදේ 7ට ත්‍රිපිටක සජ්ජායනාව පටන් ගන්නවා. 12 වෙනිදා ඉඳලා 17 වෙනිදා දක්වා දිගටම මේ උදේ 7 ඉඳලා රෑ 7 වෙනකන් මේ සජ්ජායනාව පවත්වනවා. ලෝකෙම ජනතාව රෝග බියකට ගොදුරු වෙලා ඉන්නේ මේ අවස්ථාවේ. ඉතින් මේ ආශිර්වාදේ ඉතාම වටිනවා. දැන් අපේ තියෙන තෝරගත්ත සූත්‍ර ටිකක් නැතිව රැට දේශනා කරන්න. දැන් මේ ඇත්තෝ සම්පූර්ණ මාසෙම සම්පූර්ණ ත්‍රිපිටකය දේශනා කරනවා. ඒ බෝට භාෂාවෙන් සම්පූර්ණ ත්‍රිපිටකයට කියන්නේ කංජුර් කියලා. මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ ත්‍රිපිටක සජ්ජායනාවෙන් පස්සේ අපේ රටේ යම්කිසි ආධ්‍යාත්මික පරිවර්තනයක් වේවි කියලා. Kalana University here and Siripade and Mahintala. Mahintala is very important place for this country. And second were chanting in the Kendri. No need to know the meaning. Only hearing the sound is very important. මේ සම්බන්ධීකරණය හරහා ලෝකෙම ඇස ශ්‍රී ලංකාවට එනවා. ඒ විතරක් නෙවෙයි මේක සංචාරකමය ව්‍යාපාරය පැත්තනොත් අපේ දේශයට අපිට දෙන්න පුළුවන් ලොකුම ශක්තිය. ගරු අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මැතිදොන් මෙහි ආරම්භක වැඩසටහනට සහභාගී වීමට නියමිතයි. මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ මේ රටේ බුදුදහමේ මූලස්ථානය හැටියටයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. කාර්මික තාක්ෂණ ආයතනය කාර්මික තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කාර්මික තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණ ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා සිය තනතුරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කළා.
මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායතුළු පිරිසක් එක්ව සිටියා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. කාර්මික තාක්ෂණික ආයතනයේ ලංකාවේ කාර්මික තාක්ෂණික විශ්වවිද්‍යාලයේ බවට උසස් තත්වයකට පත් කරන්න. මේ රටේ දරුවෝ මුළු ලංකාවේම ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළු කරගන්නේ 30,000යි. සල්ලි දීලා රටින් පිටට යනවා 21,000. කෙටි කාලයක් තුලදී ස්වාධීනව මේ විශ්වවිද්‍යාලයට වැඩෙන්න ඉඩ දුන්නොත් අපිට අර අන්තර්ජාතික රෑන්ක් කියන එකට පළවෙනි ගමන් කරන විශ්වවිද්‍යාලයේ බවට මේ පත් කිරීම තමයි මගේ අරමුණ. මණිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මණිකා ස්වර්ණාභරණ අධිකාරිය ඉහළම තලයට ගෙනීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එම අධිකාරිය පැවති උත්සවයකට පිමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මණිකා ස්වර්ණාභරණ පරීක්ෂණ හා අභ්‍යාස ආයතනයේ ගෙවුඩු තාපකරණ අධිතාක්ෂණික විදුලි උදුන විවෘත කිරීම අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු වුණා. රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුත් මෙම යන්ත්‍රය මකින් ගෙවුඩුකල් වර්ණ ගැන්වීමට හා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හැකියාව පවතිනවා. ශ්‍රීපද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින ස්වාමින් වහන්සේද සබරගමුව පළාත් තාණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සෝදාගහම දෙන්න තියෙන හැම දෙයක්ම දීලා තියෙන රටක් මේ රට. ලෝකේ හොඳම මැණික් හම්බෙන්නේ අපේ පොළොවේ ඇතුළෙන් නම්. හොඳම තේ තියෙන්නේ අපේ පොළොවේ නම්. රසම අන්නාසිව වෙන්නේ අපේ පොළොවේ නම්. ඉතා ඉහළ මට්ටමේ තිබෙන බොහෝ දේවල් වැවෙන්නේ මේ පොළොවේ නම්. සෝදාගහම අපට තරම් සලකලා නැහැ වෙන කාටවත්. ඒ සෝදාගහම අපට සැලකුවට සෝදාගහමට හානි නොකර ඒක ප්‍රයෝජනය ගන්න බැරි නම් අපට අපි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් යමක් කළ මිනිස්සු බවට පත් වෙන්නේ නැහැ. මෙරික් කියන්නේ අපිට එහෙම සබඳතාව දීපු දායාදයක්. ඒ දායාදේ ප්‍රයෝජනගෙන අපි අනාගත පරපුර වෙනුවෙන් මේ රටේ ජාතික ආදායම සමීපත් කිරීම අපි කාගේ වගකීමක්. අපි බලාපොරොත්තු වෙනවා ඇමරිකා ස්වර්ණාභරණ ශිෂ්‍යය මේ රටේ ඊටා දියුණු තත්වයකට ගෙනෙන්න. ඒ ගෙනීම සඳහා අපේ තිබෙන ආයතන දෙකම ඊටා යොමුසුරුව කැපවීමෙන් එකට ඒකාබද්ධ කටයුතු කරයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා. ජාතික සම්පත් ආරක්ෂා කරමින් එය අනාගත පරපුරට දායාද කිරීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වාණිජ කර්මාන්ත සේවා හා ප්‍රගතිශීලී සේවක සංගමේ මිල්කෝ ආයතන ශාඛාව විවෘත කිරීම රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. නාරාහින් පිට මිල්කෝ ආයතනයේ පැවති මෙම උත්සවයට රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපාබේ වර්ධන, රියා අත්පිරාල් සරත් වීරසේකර, කෝට්ටේ නගරාධිපති නීතිඥ මధుර විතානගේ, ස්වාධීන රූපවාහිනී මාත්‍යචාලයේ සභාපති සුදත් රෝහණ යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ රටේ ජාතික සම්පත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ජාතික සම්පත් අපි දියුණු කරගන්න ඕනේ. පෞද්ගල ආණ්ඩුව ඒවා විකුණනකොට අපි යෝධ ව්‍යාපාර කරා ජාතික සම්පත් ආරක්ෂා කරගන්න. වෘත්තීය සමිතිය ආරවුල් පිළිබඳව, වෘත්තීය සමිතිය ගැටළු පිළිබඳව අපි සාකච්ඡා කරන්න කැමතියි. ඉතින් මම විශ්වාස කරනවා අපේ වෘත්තීය සමිතිය අමාත්‍යාංශ ක්‍රීමණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය මිත්‍රශීලී ගමනක් ගිහිල්ලා මේ ආයතනය දියුණු කරන්න අපි හැමෝටම හැකි වෙයි කියලා. අපේ වෘත්තීය සමිතියවල තියෙන ගැටළු ප්‍රශ්න පිළිබඳව ඉතාම සුහදශීලීව සාකච්ඡා කරන්න. ඒ හැම කටයුත්තක්ම නිරවුල් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk